धर्म अनुशासना අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ පින්වත්නි ධර්ම ශ්‍රවණයට පෙර අපි පංචේ සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි တတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යංචි ධම්මං සරණං ගච්ඡාමි සත්‍යංචි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අතින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි අහින සංඛින් වාසීනං ධම්මං සාදු සංසුරක්ෂිතං කත්වා අප්‍රමාදේන සම්පාදේ සම්බං තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඛාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් දේශනා කරන ලද අංගුත්තර නිකායෙහි ඒකක නිපාතේ දැක්වෙන සූත්‍ර දේශනාවක් මේ ප්‍රකාශ වුණේ. මෙහි තේරුම මහණෙනි, නූපං අකුසල් නූපදුණු පිණිසත්, උපන්න අකුසල් දුරුවීම පිණිසත්, නූපන්න කුසල් උපදිනු පිණිසත්, උපන්න කුසල් වැඩි වෙනු පිණිසත්, කල්යාණ මිත්‍ර සම්පත්තිය තරම් දෙයක් මගේ නුවණින් දැක නැත. කල්යාණ මිත්‍ර සම්පත්තියද තැනැත්තාට මහණෙනි, නූපන් අකුසල් නූපදී යනවා, උපන්න අකුසල් ප්‍රහාණය වෙනවා, නූපන්න කුසල් උපදිනවා, උපන්න කුසල් වැඩි වෙනවා කියන එකයි මේ සූත්‍ර දේශනාවේ කෙටි තේරුම.
බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ වැඳ නමස්කාරයෙන් අනදමා හිමියන් වහන්සේ මෙහෙම ප්‍රකාශනයක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම විවේකීව ධර්මයේ සම්මර්ෂණේ කරද්දී මට මෙහෙම හිතක් පහළ වුණා එක හරිද? සම්බුද්ධ ශාසනයේ අඩක්ම භාගයක්ම පවත්නේ කල්යාණ මිත්‍ර සම්පත්‍ය උඩයි කියලා මට හිතුණා. බුදුරජාණන් වහන්සේ වදාලා මා හේවං ආනන්ද සකල මේවෙහි දං ආනන්ද බ්‍රහ්මචර්යං යතිදං කල්යාණ මිත්‍රතා කල්යාණ සහායතා. ආනන්ද එසේ නොකියව සම්බුද්ධ ශාසනය අඩක් නොව සම්පූර්ණ සම්බුද්ධ ශාසනයම කල්යාණ මිත්‍ර සම්පදාවක් කල්යාණ මිත්‍ර සහායතාවක්. මහණෙනි මේ ආනන්දේනි මේ ලෝකයේහි ඉපදීම ස්වභාවකට ඇති සත්වයෝ මා වැනි කල්යාණ මිත්‍රයන් වහන්සේ වෙත පැමිණ ජාති දුකින් අත්මිදී අජාති සංඛ්‍යාත නිවනටපත් වෙනවා. ලෙඩ වෙනසුරු සත්වයෝ මා වෙත පැමිණ ලෙඩක් නැති ආරෝග්‍ය නිර්වාණයට පත්ව සැනසෙනවා. දිරණසුළු මිනිස්යෝ දිරණසුළු සත්වයෝ මා වෙත පැමිණ නොදිරෙන අජර නිර්වාණයට පත්වෙනවා. මරණසුළු සත්වයෝ තථාගතයන් වහන්සේ වන තමන් වහන්සේට පැමිණ මරණයක් නැති අමෘත නිර්වාණ ධාතුවට පත්වෙනවා. ශෝකවන හඬන වැළපෙන කායික දුක් විඳින මානසික දුම්නස් විඳින දැඩි ආයාසයට පත්වෙන සුළු සත්වයෝ මා වෙත පැමිණ ඒ ශෝක පරිදේව දුක් දෝමනස් උපායාසයෙන් තොර අශෝක එවාගෙම අදුක්ඛ අනුපායාස අපරිදේව නිර්වාණ ධාතුවට පත් වෙනවා. එනිසා ආනන්දයේ බුද්ධ ශාසනයේ භාගයක් නොව සම්බුද්ධ ශාසනයේම කල්යාණ මිත්‍ර සම්පදාවක් කල්යාණ මිත්‍ර සහායතාවක් කියලා මේ සූත්‍ර දේශනාවෙන් හදා වදාලා. මෙතන කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇතිනම් තමයි අකුසල් නැසෙන්නේ කුසල් වැඩෙන්නේ. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ගැන කියනකොට ලෝකේම අසහාය කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැමැති කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ඇතොත් තමයි මේ ජාත්‍යාගයේ සසර තරණය කරන්න හැකිවන්නේ. තවත් කෙනෙක් කල්‍යාණ මිත්‍ර සම්පදාව ගැන හඳුන්වනවා අභිධර්ම පිටකයේහි ධම්මසංගණි ප්‍රකරණේ නික්කේප කාණ්ඩයේ මෙහෙම. තත්ත කතමා කල්යාණ මිත්‍රතා යේතේ පුද්ගලා සද්ධා සම්පන්නා සීල සම්පන්නා සුත සම්පන්නා ඡාග සම්පන්නා ප්‍රඥා සම්පන්නා යා තේසං පුද්ගලානං ආසේවන නිසේවන සංසේවන භජන සම්භක්කේ තං සම්පවංකතා අයං උච්චති කල්යාණ මිත්‍රතා. මේ තේරුම කල්යාණ මිත්‍ර සම්පත්තිය නම් කවරේද? යම් පුද්ගල කෙනෙක් ශ්‍රද්ධා සම්පන්න නම් ඒ කල්යාණ මිත්‍රයෙක්. සීල සම්පන්න නම් කල්යාණ මිත්‍රයෙක්. ශ්‍රොත සම්පන්න නම් කල්යාණ මිත්‍රයෙක්. ත්‍යාග සම්පන්න නම් කල්යාණ මිත්‍රයෙක්. ප්‍රඥා සම්පන්න නම් කල්යාණ මිත්‍රයෙක්. එවැනි කල්යාණ මිත්‍රයන් ආශේවන ආදරයෙන් ආශ්‍රය කරනවා නම් කල්යාණ මිත්‍ර සම්පත්තියක්. නිසේවන නිතර නිතර ආදරයෙන් සේවනය කරනවා නම් ආශ්‍රය කරනවා නම් කල්යාණ මිත්‍ර සම්පත්තියක්. සංසේවන ගෞරවයෙන් එවන්නම් ආශ්‍රය කරනවා නම් කල්යාණ මිත්‍ර සම්පත්තියක්. භජන ගෞරවයෙන් භජනය කරනවා නම් සම්භජන ගෞරවාන්විතව භජනය කරනවා නම් කල්යාණ මිත්‍ර සම්පත්තියක්. සම්භක්ති එවැනි උතුමන් වෙත භක්තිමත් වීම කල්යාණ මිත්‍ර සම්පත්තියක්. තං සම්පවංකත එනන්නම් වෙත නැමීගත් පැවැත්මින් අනුගමනය කරනවා නම් කල්යාණ මිත්‍ර සම්පත්තියක්. මේ විදිහට අභිධර්ම පිටකේ කල්යාණ මිත්‍ර සම්පත්තිය හඳුන්වනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සියලුම ගුණයන්ගෙන් අන් අයට අසාමාන්‍ය ලෙස පිහිටා සිටිනවා. කිසිම කෙනෙකුට ඒ සරුවක් ඥාන්වාසිකේ ශ්‍රද්ධාව හා සමාන ශ්‍රද්ධාවක් නැහැ. එවාගෙම ශ්‍රද්ධාවෙන් සීලයෙන් සෘතයෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන්
සම්මා සම්බුදුරජාණන් වහන්සේම අග්‍රයි ජේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි උත්තමයි පවරයි. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි කල්යාණ මිත්‍රත්වයෙන් පිහිට කරගෙන ඉන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි කියන මේ වචනේ කියනකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ සසර දුකින් මිදී නිවන් සුව ලැබුණු පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තියේ වශයෙන්ම පිළිගන්නේ. ධම්මං සරණං ගච්ඡාමි ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමැති කල්යාණ මිත්‍රෝත්තමයන් වහන්සේ විසින් දේශනා කරන ලද අවබෝධ කරගන්නා ලද සුපරිසුද්ධෝසී සද්ධර්මය සසර දුකින් මිදී නිවන් සුව ලැබුණු පිණිස මම කල්යාණ මිත්‍ර සදුපදේශ වශයෙන් පිළිගනිමි. සංඝං සරණං ගච්ඡාමි ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමැති කල්යාණ මිත්‍ර සම්පත්තිය පිහිට කරගෙන සතර මඟ ඵල පිළිවෙලින් නිවන් සුව සාක්ෂාත් කළ ශ්‍රාවක සංඝ රත්නයේ මට සසර දුකින් අත් මිදී නිවන් සුව ලැබුණු පිණිස කල්යාණ මිත්‍ර මේ ප්‍රෝගාමීන් වශයෙන් අපි මම පිළිගනිමි. මේ වාගේ අපි තෙරුවන් සරණ යාමින් කල්යාණ මිත්‍ර සම්පත්තියේ මුදුනින් පිළිගත්තා. දැන් අපි දානීය දෙනකොට අපි කල්යාණ මිත්‍රයන් වහන්සේ අනුගමනය කරනවා. මේ දානීය කියන්නේ කල්යාණ මිත්‍රෝත්තම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චාරිත්‍රයක්, පාරමිතාවක්. බුදුබව පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා වැඩු පාරමිතා 10න් පළවෙනි එක දානය පරිත්‍යාගය. එයින් අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුගමනය කළා වෙනවා. ආදරයෙන් දන් දෙනකොට අපි කල්යාණ මිත්‍රයන් වහන්සේ ආදරයෙන් ආශ්‍රය කළා වෙනවා. ගෞරවයෙන් දන් දීම නිසා, එවාගේ බුහුමානෙන් දන් දීම නිසා, ඉද නැමීගත් සිතින් කුසල සිතින් දන් දීම නිසා කල්යාණ මිත්‍ර සම්පත්‍ය අනුගමනය කළා වෙනවා. අපි සීලය සමාදන් වීමෙන් කරන්නේ කල්යාණ මිත්‍ර සම්පදාව අනුගමනය කිරීම. අපි භාවනා කිරීමෙන් කරන්නේ අපි බණ කීමෙන්, බණ ඇසීමෙන්, පින් දීමෙන්, පින් ගැනීමෙන්, වත් පිළිවෙත් කිරීමෙන්, වැඩිහිටියන්ට ගෞරව කිරීමෙන්, මේ හැම දෙයකින්ම අපි කරන්නේ අපේ ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුගමනය කිරීමයි. මේ සියල්ලම නිසසේ සම්පූර්ණ කරලා තියෙන්නේ මහා බෝධිසත්ව කාලේ අපේ කල්යාණ මිත්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතකොට අපි මෙයින් සිද්ධ කරන්නේ අර පණ්ඩිතානංච සේවනා කියා වදාළ ප්‍රඥාවන්ත පණ්ඩිතෝත්තමයන් ආශ්‍රය කිරීමයි, අනුගමනය කිරීමයි. දානම් භික්ඛවේ පණ්ඩිත පඤ්ඤත්තං සප්පුරුෂ පඤ්ඤත්තං. මේ පරිත්‍යාගයේ කියන එක බුද්ධාදී පණ්ඩිතෝත්තමයන් විසින් සත්පුරුෂෝත්තමයන් විසින් ප්‍රශංසා කරන ලද, අනුගමනය කරන ලද, පුරණ ලද, පිහිටන ලද ශ්‍රේෂ්ඨ කුසලයක්. ඉතින් අපි ඒක අනුගමනය කිරීමෙන් අර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක බවට, ශිෂ්‍ය බවට පත් වුණා වෙනවා. ඉතින් එයින් අපි බලාපොරොත්තු වෙන කිසිවක් නෙමෙයි. ඒ බුද්ධත්වයේ, පසේ බුද්ධත්වයේ, අරහත්ත්වයේ කියන උතුම් තනතුරු පතාගෙන දාන ආදී උසස් කුසල් සිද්ධ කළ උතුමන් වහන්සේලා මේ සසර තරණය කළා. ඒ කියන්නේ භවයෙන් භවයට, භවයෙන් භවයට තමගේ సంతානේ ඒ තමන් බලාපොරොත්තු වන බෝධියට අනුරූපව කුසල් කිරීමේ, පාරමී කිරීමේ ඡන්දය, චිත්තය, වීරිය, වීමංසාව දිනු කළා වෙනවා. එනිසා අපි යම් දවසකදී අපේ సంతානීති ඒ ආර්ය සත්‍ය අවබෝධයට තරම් සුදුසු පරිද්දෙන් මේ උසස් ගුණ පෝෂණය වුණා නම් එදාට අපි නැවත අර ජාත්‍යාදී සසර කතරට වැටෙන්නේ නැති අජාත්‍ය ජර අව්‍යාල අශෝක අනුපායාස නිර්වාණ ධාතු සාක්ෂාත් කරන්නන් බවට පත් වෙනවා. මේකයි කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයේ පරම ප්‍රථමී අදිෂ්ඨානයේ හෙවත් මේ ප්‍රාර්ථනා මුදුන්පත් වීම. එක්තරා වෙළඳ කණ්ඩායමක් නැව නගලා වෙළඳාම යන වෙලාවේ නැව ගිලෙන්න පටන් ගත්තා. මේ කණ්ඩායමේ ඉන්නවා පිරිස 700ක්. මේ 700 දෙනාම අතරින් එකම එක්කෙනයි තිසරණ පන්සල රකින බෞද්ධයෙක් හිටියා. අනිත් ඔක්කොම අබෞද්ධයෝ. කියන්නේ බුද්ධ ආගම ගැන දන්නේ නැහැ. එයාත් දැන් සීලාදී ගුණ පූර්ණයක් නැහැ. දෙවියන් අදහමින් හිටියේ. ඒ අතරේ මේ නැව ගෙනෙන්න යනකොට ඔක්කොම කෑකෝ ගහන්න පටන් ගත්තා. තමන් යදින දෙවියන්ට යාඥා කරන්න පටන් ගත්තා. එතකොට මේ එකම එක බෞද්ධයා අර නැවේ කුඹ ගහ මුලට වාඩි වෙලා භාවනා කරනවා. අනිත් පැත්තට ඇයි දෙන්නේ මේ
දැන් ගෙලෙන මොකද ඉන්නේ නිදාසෙ නිකන් කල්පනා කරන්නේ මොකද? ඔව් මම නැව ගෙලෙනවා. නැව ගෙලෙන එක වලක් ඡන්ද නෙමෙයි. මම ගෙලෙන්නේ නැති වෙන මං සූදානම් වෙනවා. කොහොමද ගෙලෙන්නේ නැති තමුන් වාසේ? මම ගෙලෙන්නේ නැත්තේ මං මුහුදේ මැරුණත් අපාට යන්නේ නැහැ. මම යනවා දිව්‍ය ලෝකෙ ඉහළට යනවා. ඒකයි මම ගෙලෙන්නේ නැත්තේ කිව්වේ. එතකොට අනිත් මිනිස්සු පුදුම වෙලා කියවා තමුන් වාසේ මෙච්චර නිර්භය. තමුන් වාසේ අදහන්නේ මොනවද? ඔව් මම එනකොට තිසරණ පන්සිල් සමාදන් වෙලා මේ නැවට නැංගේ මං හැමදාම තිසරණ පන්සිල් පුරණ කෙනෙක් ඔය අට සිල් පුරණ කෙනෙක් මං කිසි බයක් නැහැ මරණය කියන එක මට හැමදාම සිදු වෙනවා ඒ නිසා මම ඒ ගැන කිසියම් කම්පාවක් නැතුව ඒ සීලයේ මම සිහි කරනකොට මම යන ඉහළට මං පහළට යන්නේ අපාට යන්නේ ඉහළට යනවා අනිත් පැත්තට අනේ අපටත් එහෙනම් ඒ සම්පත්තිය ලබා දෙන්නකෝ තිසරණ පන්සිල් දෙන්නකෝ කියලා ඉතින් වේගෙන් සද්ද නගලා කියන්නේ බැරි වෙලා නිසා 700 කොටස් 4කට බෙදලා දේශනාවක් කළා. ඒ කියන්නේ තිසරණ පන්සිල් දුන්නා. හැමෝම තිසරණ පන්සිල් සිහි කරන්න කිව්වා. කිසි කෙනෙක් කිසි දෙයකට බිය වෙන්න එපා. නැවගිලේවි අපි ගෙලේවි. නමුත් අපි යනවා දෙව්ලෝ. කිසි කෙනෙක් බය වෙන්න එපා. තිසරණේ සිහි කර කර පංචශීලයේ සිහි කර කර ඉන්න කිව්වා. එකක් එකක් ගානකින් කියව කියව ඉන්න කිව්වා. ඇත්තට 700 දෙනාම මොද ගිරුණ නමුත් ඔක්කොම තවති සාභාවන්නේ එකම දෙව් පිරිසක් කියලා උපන්න. අර දීර්ඝ කාලයක් තිසරණ පන්සිල් දැක්ක තැනැත්තා දෙවියන් අතර උසස් කෙනෙක් වෙලා හිටියා ඒ පිරිස අතරේ. පස්සේ හැමෝටම තේරුණා මේ කල්යාණ මිත්‍රයන් නොහිටියානම් අපි ඔක්කොම යන්නේ තිබුණේ නරක ආදියට. අහෝ මේ කල්යාණ මිත්‍රයන් නිසා අපි කොච්චර සැපයට පත් වුණාද කියලා මෙතුමාගේ උපදේශ පරිද්දින් ආ බුදුරජාන් වහන්සේ සම්මුඛ වෙන්නේ. ඇවිල්ලා මේ ප්‍රවෘතිය කියා හිටියා. එක එක්කෙනා තම තමගේ අදහස් ඉදිරිපත් කළා. ස්වාමීනි මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය මොන සේවනය කරන්න. කල්යාණ මිත්‍රයන් නිසා සුගතියට යනවා කියලා එක්කෙනෙක් කිව්වා. ස්වාමීන් කල්යාණ මිත්‍රයා මොන සේවනය කරන්න. කල්යාණ මිත්‍ර ආශ්‍රය කරනවා නම් සැපයටපත් වෙනවා කියලා තව කෙනෙක් කිව්වා. තව කෙනෙක් කිව්වා කල්යාණ මිත්‍ර ආශ්‍රය කරනකොට නුවණ ලැබෙනවා. තව කෙනෙක් කිව්වා කල්යාණ මිත්‍ර ආශ්‍රය කරනකොට නෑයන් මැද්ද බැබලෙනවා. ඔය වගේ එක එක අදහස් කියලා අන්තිමේදී බුදුරජාන් වහන්සේගෙන් අහම අපි කිව්ව අදහස් වලින් කොයිකද වටින්නේ කියලා. එතකොට බුදුරජාන් වහන්සේ වදාළා ඔක්කොම හරි. ඔක්කොම ඇත්ත. මමත් කියන්නම් කල්යාණ මිත්‍ර ආශ්‍රය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනෙ කියලා. සබ්බිනේව සමාසේත සබ්බිකුම්භේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සබ්බ දුක්ඛා පමුච්චති කියලා අන්තිම ගාථා දේශනා කළා. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයන් එක්කම එකතු වෙන්න ඕනේ. කල්‍යාණ මිත්‍රයන් එක්ක මිතුරුදම් පවත්වන්න ඕන. කල්‍යාණ මිත්‍රයන්ගේ සද්ධර්මයේ අධර්ම උපදේශ ඇසීමෙන් දැරීමෙන් අනුගමනය කිරීමෙන් සියලු දුකින් අන්ත මිදෙනවා කියලා දේශනේ පැවැත්වෙනකොට 700 දෙනාම සෝවාන් ඵලයටත් පත් වුණා. අපේ මහ බෝසතාණන් වහන්සේ බර්ණස් නුවරට වැඩි සමීප නොවු දුරස්ත පිටිසර ගම්මානකේ පදි සිටියා. ඒ ගමේ මුල්ම ප්‍රභූවරේ ප්‍රභූවර ගෙදරම උපන්නා. ඒ ගෙදරට නමක් තියෙනවා ධර්මපාලි කියලා. එයාටගේ පෙළපත ධර්මපාල. මේ ගෙදර ඔක්කොම 6 දෙනෙක් වුණා. මව්කෝ දෙන්නයි, පුතයි දුවණියයි, පුතාගේ බිරිඳයි කියන ලේලියයි, දාසියයි. මේ 6 දෙනාම පුදුමාකාර විදියට ධර්මයේ සිහි කරනවා. උදේ පාන්දර නැගිටින්නේ ජීවිතං අනියතං මරණං නියතං කියලා. සෑම ගන්නේ ජීවිතං අනියතං මරණං නියතං කියලා. නැගිටින්නේ ගමන් යන්නේ වැඩ කරන්නේ හැම වෙලාවෙම ජීවිතං අනියතං මරණං නියතං. නිදාගන්න ගියත් ජීවිතං අනියතං මරණං නියතං මේකම කියනවා. මේකම කියනවා හැම වෙලාවෙම කියන්නේත් හිතන්නේත් මේකමයි. යනකොට පියවරක් ගානේම හිතෙනවා. ජීවිතේ අනියතේ මරණේ නියතේ කියන අදහස. ඉතින් මේ නිසා මේ 6 දෙනා පුදුමාකාර ශීලවන්තයි. පුදුමාකාර ඉවසිලිවන්තයි. හය දෙනා බොහෝම ධාර්මිකයි. කිසි කෙනෙකුට වචනින් වරි දෙන්න දෙයක් නැහැ. හරියට අර දෙගුරුන්ට සලකන බුදු කෙනෙකුන්ට වාගේ. මේ පුතයි ලේනි දාසී බිරිඳයි පුදුමාකාර දෙමහපියන් සලකනවා. ඉතින් මේ 6 දෙනාගේ ගතිගුණ මුළු ගමකම පැතිරීමෙන් ගමේ සියල්ලෝම ඔය ජීවිතය අනිත්‍යයි මරණය අනිත්‍යයි කියන වචනේ ඒ ගුණධර්මත් අනුගමනය කරන්න පටන් ගත්තා. ඒකෙන් මුළු ගමම ධර්මපාල ගමක් වුණා. ඒ කියන්නේ ධර්මයේ රකින්න ධර්මයෙන් රැකෙන පිරිසක් බාටපත් වුණා. ඉතින් මේ පිරිස අර ඒ ජීවිතය අනිත්‍යයි මරණය අනිත්‍යයි කියන එක නිතර හිතීමෙන් කියමින් මොකද සිද්ධ වුනේ?
මේ තබන පීවර ඔසවන්න ඉස්සර ජීවිතේ නැති වෙන්න පුළුවන් කියලා දන්නවා. කටට ගන්න බක්කෙද ගිලින් ඉස්සර ජීවිතේ නැති වෙන්න පුළුවන් කියලා දන්නවා. ඉහළට ගන්න හුස්ම පහළ යන ඉස්සර ජීවිතේ නැති වෙයි කියලා දන්නවා. මේ තරම් ජීවිතේට ලැබෙන මරණය කියන අනිත්‍යතාවය ගැන නිතරම නුවණින් යුතුව තේරුම් අරගෙනයි මේ කටයුතු කෙරේ. එනිසා මුළු ගමම බොහෝම ධාර්මික, බොහෝම සීලවන්ත, බොහෝම ඉවසිලිමත්, එවාත්ම සාමකාමී ගමක් බවට පත් වුණා. මේකම වචනේ පාවිච්චි කිරීමේ ජීවිතය අනේකයි මරණය නීතයි. ඔය අතර මේ පුතයි පියයි දෙන්නා ගොවිපලට යනකොට පියා නිතරම ඉස්සරහන් යවන්නේ, පුතා ළඟට යන්නේ, පියාගේ බඩුත් අරගෙන පුතා යන්නේ. ඉතින් යනකොට පියා කුඹුරේ එළියද්දී නියදද්දී යනකොට නියදේ ගුලක සැඟවී සිටිය නාමයක් අවදි වුණා. ඉතින් පියතුමාට දස්ස කරන්න වෙලාම දුණා. ඊළඟට යන පුතණුවන්ගේ පය දස්ස කළා. දස්ස කරපු ගමන්ම අර කඩේ කරේ කියන බඩු මේ ද්‍රව්‍යයත් එක්ක පාටම දඩස් ගන්න වැටුණා. වැටුණේ නිකන්නේ මේ මරු මොහොතපත් වෙලාම. ඉතින් පියා සද්දෙට හැරී බැලුවා, මෙන්න පුතා වැටිලා ඉන්නවා. අන ණයක් ඇදිලා යනවා. වෙන තාත්ත කෙනෙක් නම් ණයාට ගහලා මරණානේ. ඉතින් මේ පියා මොකද කළේ? ආ ජීවිතේ අනීතයි මරණේ නීතයි කියලා පුතා ළඟට ගිහින් පුතාගේ ශරීරය ඔසවලා ගොඩැල්ලක් උඩ තියුවා. ඉතින් දැන් ඒ වැඩේ කරනවා, තමන්ගේ වැඩේ කරනවා, ජීවිතය අනීතයි මරණය නීතයි හිත හිතා කියකිය. ඒ ළඟින් පාරකින් යනවා කෙනෙක්. කතා කළා මිත්‍රයෙනි, එන්නේ මට උදව්වක් කරන්න, මගේ ගෙදර තියෙන අවල් කෑන ඒ ගෙදර ඈත්තන්ට කියන්න, දවල්ට එක බස්මලකුත් අරගෙන දරත් ගින්දරත් අරගෙන ගෙදර හතර දිනාම එන්න කියලා කියන්න. ඒ ටිකයි කාරණේ කිව්වේ නෑ. ඉතින් ඒ පින්වතාද අර ගෙදර සොයාගෙන ගිහින් පණිවිඩය කිව්වා, මෙන්න මේ පණිවිඩය, අද එක බත් මුලක් අරගෙන දරත් දෙයක් අරගෙන ගෙදර කාණ්ඩේ හතර දිනා මෙන්න කිව්වා. ඉතින් මේ මවත් එවාගේම නංගිත් ලේලියත් දාසී හිතුවා, එක බත් මුලක් ගේන්න කියන්නේ නේ එක්කෙනෙක් අද මිය පරලොව ගිහිල්ලා ඇති. ඉතින් හැම දිනම කෑම හදාගෙන හතර දින අනුභව කරලා එක බත් මුලක් අරගෙන දරත් දින් ගෙදරක් ගෙන ගන්න ආවා. එතකොට මොකද දැන් අර දකින් ලැබුණා, අර මෑණියන්ද පුතාණන්ගේ ශරීරයේ ගොඩල්ලක් උඩ දිගාසල තියෙනවා. පියා වැඩ කරලා දැන් හාන්සි වෙලා ඉන්නවා ආහාර වේලාව. ඉතින් කිසියෙම කම්පාවක් නැහැ. ඒ මමක් පවුලේ සීලුම දෙනා ජීවිතය අනීතයි මරණය නීතයි කියලාගෙන වාඩි වෙලා ඒ පියාට කැම ටික දෙලදෙව්වා. ඊට පස්සේ ආස්පාකට මොන සෝදාගෙන ඊළඟට හදේ පස් දෙනාම එකතු වෙලා දරසහයක් ගෑවා. කිසිය කෙනෙක් හඳන්න වැළපෙන්නේ මොකද? සැබෑ සත්‍යය කලින් ආબોධ කරගෙන තිබුණා. මරණිත වයස නියමයක් නැහැ, වේලාව නියමයක් නැහැ, තන නියමයක් නැහැ, උපක්‍රම නියමයක් නැහැ, මරණින් මතු යන තන නියමිකුත් නැහැ. ඒ නිසා කිසිේ කම්පාවක් නැහැ. මේ ඇත්තෝ බොහොම සංසුන් මනසින්, බොහොම සංසුන් වූ අර යෝනිසෝ මනසිකාරයෙන් ජීවිතය අනීතයි මරණය නීතයි මනසිකාරයෙන් යුතුව දරසෑ ගන්න ආදාන කළා. ඔය ආදාන කරන වෙලාවේ මේ කලුරේ කළ බෝසත් කුමාරයන් වහන්සේ ඉපදලා තිබුණේ සක්දෙව් රජ වෙලා. එතුමා දිවසින් බැලුවා, මගේ මව්පියන් ඇතුළු ඥාතීන් කොහොමද? හොඳට අනිත්‍ය සංඥා වඩනවද? අප්‍රමාදව වෙසෙනවද කියලා බලන්න ඕනකම තිබුණා. ආවා මිනිස් වෙසින්, සාමාන්‍ය බ්‍රාහ්මණ මානවක වෙසකින් ආවා පාරයන් කෙනෙක් හැටියට. නොදන්න නොදොරියකවා ගෑවා, මොකක්ද මේ පුච්චන්නේ? සිව්පාවෙක් සතෙක්ද? මටත් මාසිකක් දෙනවද? ඉතින් පියා හැරිලා කිව්වා, නෑ එහෙම නෙමෙයි, මනුෂ්‍ය ශරීරයක් ආදාහන කරනවා. එහෙනම් තදාකාරයෙකුද? අනේ නෑ, මගේ පුතාගේ. එළම මේ පුතා බොහොම අකීකරු දුර්දාන්ත පුතෙක්ද? අනේ නෑ, බොහොම සුවිනීක සිල්වත් ගුණවත් මහ බෝසත් දරුවෙක්. එහෙනම් එක්කල ගුණවත් දරුවෝගේ අභාවයෙන් ඇයි මේ තාක් අදුකක් නැත්තේ හඳන්නේ නැත්තේ? කිව්වා පින්වත් දරුවෝ, නාගයාගෙන් පැවදි රුහාම මේ රුහාම දස් දෙබලක් අතරින් ගාහැණක් අතරින් රිංගල හැවැරගෙන යනවා. ඒ වගේ හැම දිනාගෙම තියෙන ආයුෂාස්කාරය කියන්නේ හැවක්. මේ ආයුෂාස්කාරය අවසන් වෙනකොට ඒ ජීවිතය අතර දාලා යනවා. ඉතින් මගේ පුතාට සිද්ධ වුණේ ඒකයි. දැන් මේ ආදාන කරන ලබන්නේ අර නෑගේ හැව වාගේ එකක්. මේ ශාරීරික කියන එක කලෙවරේ කියන එක හැවක් වාගේ අත්‍යවශ්‍ය එකක්. ඉතින් ඒකට තේරෙන්නේ නැහැනේ අපි ඇඬුවා කියලා. ඇඬීම නිෂ්ඵලයි. නිසා මම දන්නේ ජීවිතය අනීතයි මරණය නීතයි කියලා. ඉතින් මෞතුමී දිහාට හැරිලා ඇහැව. දස මාසයක් කුසේ දරාගෙන ලේ කිරිකේ පොල හදලා වඩලා
මගේ රත්තරම් පුතා කියේ ආදරෙන් හැදූ මේ දරුවාගේ අභාවයෙන් ඇයි මේ ගුණවත් අම්මට වැටෙන දුක සඳුලක්. ඉතින් ඒ මෞතුමී කිව්වා පුතා මම මගේ ආරාධනාවකින් මේ දරුවා මට දරුවෙක් වුණා නෙමෙයි. මගේ පාපකමකින් මාත්තරලා දාලා ගියක් නෙමෙයි. ඒ දරුවාගේ කර්ම විපාක අනුව මට දරුවෙක් වුණා. ඒ දරුවාගේ අවශ්‍යස්කාර අනුව මේ පරිලෝක ගියා. මේක සමාප කාට සාධාන දෙ. දැන් මේ මුර්ථ දෙහස ඇඳීමක වැටපීම තේරෙන්න ඇහෙන්නේ නිෂ්ඵල වැඩ ජීවිතය නීතයි මරණය නීතයි කියුවෝ. බිරිඳ දෙහාට ඇවිල්ලා හැල්ලා බැලුවා මේ තරම් සිල්වත් ගුණවත් තමන්ගේ ස්වාමි පුත්‍රයාගේ අභාවයෙන් ඇයි මේ බිරිඳටවත් දුකක් ශෝකයක් නැති දැන් තමන් ලන්දනුවක් වුණා නේද කියලා. එතකොට එතුමී කිව්වා මිත්‍රයේ පසලස්වා කෝවට හඳ පායනවා. කුඩා දරුව මිඳුලට බැහැලා අම්මයාගේ හඳ මාමා වනේ කියලා අඬනවා. හඳ මාමා කොච්චර දරුව යඬුවක් බහලා යනවා. ඒ වගේ මගේ ස්වාමි පුත්‍රයන් වහන්සේ මට හඳ මාමටත් වඩා ප්‍රියයි මනාපයි බොහෝම සෞම්‍ය ගුණ ඇති උත්සමී. එතුමාගේ ජීවිතයත් අර උදා වූ හඳ බහලා යනවා වගේ බහලා යනවා. මටත් එහෙමයි. ඒ නිසා මේ හැඳීම වැළපීම නිෂ්ඵල දෙයක්. මම හඳන්නේ ජීවිතය අනේතයි මරණය නේතයි. නංගි දිහාට ඇහිලා ඇහුවා. එකම කුසේ ඉපදෙලා එකම වගේ කිරිපාණය කළා එක කල්ියේ කෑම කාලා එක පැදුරේ එක ආසනයේ කැඳේ නිදාගෙන නංගි නංගි කියලා ආදරෙන් කතා කරපු අඬන වෙලාවට ආදරෙන් සනසපු ඒ තමන්ගේ එකම සොහොරු තමයි අභාරෙන් ඇයි මේ අයියටවත් නංගිටවත් දුකක් නැත්තේ කිව්වා. එතුමී කිව්වා සහෝදරය මගේ මේ දෙතු සොහොරු තුමා අයියන්ගේ බොහොම කරුණාවන්ත කෙනෙක්. ඒ කරුණාවන්තකම නිසා මට ලොකු අඩුවක් තියෙනවා දැන් නැති වුණාම. නමුත් මම දන්නවා කාටත් ওই සිද්ධිය වෙනවා. මං යම් මේකෙන් ඇඬුවොත් මම කෙට්ටු වෙනවා. මම මෞපියන් සතු වස්තුවක්. මම කෙට්ටු වුණොත් මගේ මෞපියන් සතු වස්තුවේ වටිනාකම නැති වෙනවා. මම යම් දාසක විකිනියුතු භාණ්ඩයක් වගේ කෙනෙක්. මේ මෞපියන් විසින් යම් කිසි දාසක මම ස්වාමි පුත්‍රයෙකුට කවරලා දෙමු ලැබෙනවා. ඉතින් මං කෙට්ටු වුණාම මෞපියන් දෙක ලොකු අඩුවක්. ඒක නිෂ්ඵල වැඩක්. ඒක නිසා මම හඳන්නේ ජීවිතය නිසයි මරණය නිසයි. දාසි දිහාට ඇහැල්ලා මිච්චර යහපත් හාම් පුතුගේ අභාවයෙන් ඇයි මේ දාසීටවත් දුක නැත්තේ? දාසි කිව්වා සින්වත උදේ පටන් හැන්ද වෙනකම් මං කලින් වතුර අදිනවනේ. යම් දාස කලේ බිඳෙනවා දෙබෑලේවා. ඒ කලේ පහසන්ද බෑ. ඒ වගේ මේ හාම් පුතාණන් වහන්සේ මට බොහොම උපකාරී වෙච්ච කල්යාණ මිත්‍රයෙක්. කවදාකවත් මට දාසි කියලා කතා කරන්නේ නැහැ. මට තමන්ගේ දරුවෙකුට වාගේ ආදරෙන් කතා කරන්නේ. ඔයගෙම මට හැම දෙයකටම සලකනවා. මගේ අසනීපකම් වලට දරුවෙකුට වාගේම සලකන්නේ. ඉතින් ඒ වාගේ කල්යාණ මිත්‍රතුමියෙක් වුණත් අර කලේ බිඳුන වාගේ බිඳුනන් පස්සේ අය හා කරන්න බෑ, පාසන්න බෑ. මටත් ඒක සාධාරණයි. නිසා මම අඬන්නේ, වැළපෙන්නේ, ජීවිතය අනිත්‍යයි මරණය අනිත්‍යයි කිව්වා. දැන් බලන්න මේ හය සස් දෙනාගේම කුසල චේතනා කොච්චර පිරිසුදුද. ඉතින් මරණය අදාද වෙනවා මේ මොහොතේ වෙනවා කියලා හොඳට දන්න නිසා කිසි කම්පාවක් නැහැ. සමාරක්ෂණා ශීලයෙන් හොඳින් රැකෙනවා, කය සංවර කරගෙන ඉන්නවා, වචනේ සංවර කරගෙන ඉන්නවා, තමන් සූදානමින් ඉන්න ඕනම වෙලාවක මිය පරලෝ යන්න. පස්සේ මේ මිනිස් වෙස්යෙන් සිටි අර පුතාණන් වහන්සේනේ අහස දෙපැයෙන් නැංගා සද්දේව රජ වශයෙන් කිව්වා අම්මේ තාත්තේ නංගියේ මේ ඥාතිවරුනි මම තමයි ඒ කලුගේ කෙලි. මම කළ කුසල් දෙලින් මම උපයන්තු උපස්ථාන කළා, නිතිපන්සිල් දැක්කා, ඔය අතිසිල් දැක්කා. ඒ වගේම පාපයන්ගෙන් සම්පූර්ණයෙන් වැළකීලා මා අප්‍රමාදව අනිත්‍ය සංඥා වැඩුවා. ඒ නිසා මම අද සද්දේව රජ වුණා. ඔබ සෑම දිනාගේ පැවැත්ම බලන්ඩයි මං ආවේ. ඔබ සෑම දිනාම බොමු අප්‍රමාදව අනිත්‍ය සංඥා වඩලා තියෙනවා. නිසා අම්මේ තාත්තේ ගෙදර යන්නේ. ඊට පස්සේ මේ වෙස්ෙන් දෙපා ජීවත් වුණා නම් මමනේ ඔය අත්තංග බලාගන්නේ. දැන් ඔය අත්තංග හැසිරෙනමේ ධර්මානුභාවයෙන් ඊට පස්සේ වෙහෙසෙන් දෙකම ආකාරණ යන්නේ ගෙදර වී අටු කොටු පිළලතියේ අන රංගුවන් අවශ්‍ය දේ පිළලතියේ ඇඳුම් පැළඳුම් කෑම බීම හැම දෙයක්ම තියේ. ඒ නිසා ඒවා පරිභෝග කරමින් අප්‍රමාදව යනිත් සංඥා වඩමින් නිතිපන්සිල් පොහොය අට සීල් දකිමින් ගුණ කුරමින් වාසය කරලා මා පැමිණි දෙව්ලොවට එන්න. මම නාගතේ මේ දෙව්ලෝ හැම දාමිනේ නෑ. මම නැවත නැවත මනුලෝකයෙන් පාරමී පුරලා යන් දාසක ලෝතුරා බුදු වෙනවමයි. ඔබ සෑම දෙනාද ඒ බුදුරු පිළිසෙට එකතු වෙලා නිවන් දකීවා කියලා කාටත් වෙනපෙනී ආසින් ගියා. ඉතින් මේ ප්‍රවෘතියේ
උරග ජාතක දේශනාව නමින්ද හැඳින්වෙනවා. මේ සඳහන් වෙන්නේ මෞපිය දෙන්න තමයි අද කාලේ සුද්ධෝදක මහා මායා මෞපියන් දෙන්න බවට පත් වුණේ. ඒ වගේම ඒ කාලේ අර නැගණිය තමයි අද කාලේ උත්පලවන රහත් මිහිණින් වහන්සේ බවට පත් වුණේ. ඒ කාලේදී බිරිඳ තමයි අද කාලේ යශෝදරා දේවීන් වහන්සේ විසිට පසු කාලයක බද්දාකච්චාර නමින් පැවිදි වී රහත් වුණේ. ඒ කාලේ 16 තමයි අද කාලේ කොසමෑනුවර සාමාවතියතුළු පිරිසට උපස්ථාන කළ පසුව සෝවාන් වී විශිෂ්ට ධර්ම කථික වූ පුජ්ජුත්තරා උපාසිකාව. ඉතින් මේ ප්‍රවෘත්ති වලින් අපට පැහැදිලි වෙනවා අබුද්ධෝත්පාද කාලවලදී පවා මහා බෝසතාණන් වහන්සේ අර ජීවිතයේ පිළිබඳව යථා තත්ත්වය අවබෝධ කරගෙන අප්‍රමාදව පාරමී පිරු හැටි. දැන් අපිත් මේ කෙනේ යන පිරිසක් නේ. අපිත් ඒ වගේම අප්‍රමාදව හැසිරෙන නම් ජීවිතයේ පිළිබඳව යථා තත්ත්වය අවබෝධ කරගෙන කටයුතු කිරීම වැදගත් වෙනවා. ඉතින් අපේ සංජිත් සෙට්ටියා රචිත දොස්තර මහත්මයා කිව්වා ස්වාමීන් වහන්සේ අපි හැමදාම මොහොතෙන් මොහොත මරණයට යන ඇත්තෝනේ. ඒ කියන්නේ හැඟීමක් ඇති වෙන බණ පදයක් අවසන් ලැබේවා කියලා. ඒකයි මේ ප්‍රවෘත්ති අපි ඉදිරිපත් කළේ කුඩා දරුවන් තුනක් තේරුම් ගන්න පුළුවන් දෙයක්. ඒ නිසා දැන් අපි මේ ගෙවි ගෙවි යන ජීවිතේ දැන් ඊයේ දවස ගෙවුණා. ඊය අපේ ශරීරගත නාම රූප ඊයේ ගෙවිලා ගරයි. අද පින්නේ නැහැ ඒක. අද මේ පවත්නා නාම රූප හෙට වෙනකොට නැහැ. ඒ දවසින් දවස නෙමෙයි, තයෙන් තය නෙමෙයි, ක්ෂණයෙන් ක්ෂණේ මේක සිද්ධ වෙනවා. ඉතින් අපිට ප්‍රමාණෙන්න හැකියාවක් නැහැ. මේ ක්ෂණයෙන් ක්ෂණේ වෙනස් වෙන නාම රූප අපි කොයි හරි වෙලාවක වෙනස් වෙලා සදහට වෙනස් වෙලා යමත් නැගින් මේ නාම රූප අල්ලා ගන්නවා. මෙන්න මේ සත්‍යය තේරුම් ගන්නත්යි අපි පුනරුවන් සරණ ගියේ. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය වශයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇසුරු කරන්නේ, ධර්මයේ ඇසුරු කරන්නේ, සංඝයේ ඇසුරු කරන්නේ. ඒසා ඒ බුද්ධාදී රත්නත්‍රය අනුභව බලෙන් අපට මේ අප්‍රමාද ප්‍රතිපදාව අනුගමනය කරමින් අපේ ජීවිතයෙන් මේ ජීවන ජීවිතයෙන් නොගෙවෙන, නොදෙරෙන, නොමැරෙන අමරණීය නිවන සාක්ෂාත් කර ගැනීම දක්වා යා ගැනීමට ශක්තිය බලය, ධෛර්යය, වීරිය, ආරක්ෂාව, ආශිර්වාදය, සතිය, සමාධිය, ඥානයේ ගුණය තව තවත් වැඩිවා ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒක පිට ධර්ම ශ්‍රවණය කිරීමෙන් ਸਰව අප්‍රකාරයෙන් සිදු කරගත් කුසල් දෙලින් සෑම දිනාගේ සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේ දෙලොව ජයගෙන සතු බෝධියෙන් අග්‍ර අමා මහ නිවන් සෝ පිණිස හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දා පචායින චත්තාරෝ ධම්මා වද්ධං කියායුවන් සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු. ධර්මං ශාස්නා පැවැත්තු අද දේශිකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.